අබුවන් ගල ැම දෙනාටමල්කම් බැප්ටු කල්ලයන් ජල්ලස්න් Kingdomම් චනල් ඉති මංහිතන වාල හැම දෙනාම් හොඳින් ඇති කියලා මගේ වඩිය එක තුළින් අදමං වාලට අරගෙනාවේ ඒලන් ස්ටයිල් එක කොහොමදා අපි පහස්ුවන් ගෞවමක් මහගන්න කියලා කියල දෙන්න ඉතිං මේ වඩිය එකෙන් මංවාලට කියලා දෙනවා විනාඩි පහළවකින් මසානීම කළ හැකි ඒලන් ස්ටයිල් එකේ ගෞමක් කොහොමද පත්‍රම හදාගන්නේ කියලත් ඒවගේම රෙද්ද මත කියෙල කපාගෙන ඒ කොහොම දෙ එක්මනින් මහගන්න කෙලත් ඔයාලට මේ වීඩිය එකතුළීමන් කියලා දෙනවා. ඉතින් පතරම මහදාගන්න හැටි ම පුඩ්ඩක් කාලය අරගෙන වාලට කියල දෙනවා මොකදෙනව දන්නය ගොඩක් වෙඩි නිසා ඇත්තරම මේක මහගන්න යන්නේ හරි මාඩු කාලයක් ඉතින් මාත්‍යක රැදිල ඉන්න වඩ අවසන් වනතුරු ඔයාලට පුළුහන් පහසුවෙන් ඕ නෑම සයිස්සකට, ගනිිත ක්‍රමේ පාවිච්චි කරලා මේ ගෞම නිර්මාණය කරගන්න ඉතින් මම් මෙතන මෙමි දාලා තියෙනවා ඒ මිමිවලට පොඩි වෙනසක් කරන්න විතරයි තියන්නවලට එක් ඉදිරිපස කර ගැමුර විතරයි ඔලට සයිසස් වලට වෙනස් කරගණඩ තියෙන්නේ අනිත් ඒවා මමවාලට කියල දෙන ගනිත ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලගේ මිමිදාලා ඒ විදිහටම පතරම හදාගන්න පුළොහන් වාල මහල බලන්න ඇතටම හරිම පහස්සෙන් මහගන්න පුළුවන් ඉතිං විශේෂයෙන් ම මේ ගෞම අද නිර්මාණය කරන්නේ ගොඩ දෙනෙක් කියලා තිබුණ සයිස් හතලිහක ඒ වගේම සයිසා හතලිස්ත එක තු වුණ ඒ වගේ සයිසේකට පැසැහැල්ලු ගෞමක් කොහොමද පහස්ුවන් මහගන්න කියල කියලා දෙන්න කියලා ඉතිං ඒ අයිගේ ල්ලීමට පිළිතුරක් විතිර තමයි මේ ගෞම මංවායාලට කියලා දෙන්නේ අද තිබලමු අපි කොහොමද මේ සඳහා පතරම හදාගන්න කියලා ඉතිං අපි මුලින්ම කරඩෝනේ අපි උරහිස දෙකට බෙදලා ඒකට අඟල් අටක් එකතු කරගන්න එක එතකොට මට ලැබෙනවා අගල් දාහතරක් මංගත්ත උර හිසමින්ම තමයි අංගල් දොළ හා ඒක මන් දෙකට බෙදාගන්නවා එතකොට ම එන්න හයයි ඒකට අටක් මං එකතු කරගන්නවා එතකොට මට ලැබෙනවා අංගල් දා හතරක් මේ විදිහට තිරස් සතටයි සිර සතරඇරේකා දෙකක් ඇඳලා මේ තිරස්රේකාව මත මං උරහිස හදාගත්ත මේ ගාන ලියගන්නවා ඒවගේම කර පලල විදිහට මංගන්නවා අංඟල් හතරක් අඟල් තුනක් උරෙහිසේ හැඩේ විදිහට මං මෙතන මාකරගන්නවා ඒ කර පලල ලකුණු කෙරුවට පස්සෙ තමයි අංඟල් තුන පහලට ලක්ුණු කරගෙන උහෙසේ හැඩ ඇඳගන්නේ මෙතන ඉදිරිපස කර ගැඹුර විදිහට මම ගන්න තුනයි එවනාට වාලා සයිස්තිස් දෙකට වඩා වැඩිපුර සයිසස් මහනවනං මේ කර ගැඹුර වැඩි කරගන්න පුළුවන් වලට මේ විදිහට වනත් කර හැඩ කරගන්න පුළුවන් ඒමන් නැත්තං වාල කැමති හැඩක කරයක් නිර්මාණය කරගන්න පුළුවන් මම එක පොඩ්ඩක් යුෂේප් වගේ කරගන්නවා බෝට්ට හැඩියත් තමයි ම දා ගන්න අංඟල් තුනයින නිසා ඉතිං වාලට පුළහොන් මංකලින් කියවගේ අංගල් හයට වඩා යන්න එපා මොකද අපි කරපාල අංගල් හතරක් කරන්තිය නිසා වැඩි මංගල් හයක්ගන්න ඕනම සයිස් එකෙනෙකුට ඉති මෙතන අපි අත්කට හදාගන්නේ අපේ සාමා්‍ය ඇඳුමකට අපි අත වට තියෙනවානේ ඒ අතවට දෙකට බෙදලා ඒ එන ගානට අංගල් තුනක් එකතු කරගන්න මන්ගේ අත වට එන්නේ මට දහයයි මංගේක දෙකට බෙදාගත්තා එතකොට එන්නේ පහයි මංඒකට අඟල් තුනක් එකතු කරලා මේ අපි තුනමා කරගත්තනේ ඒ තුනේ සිට තමයි අපේ අට පහලට ලකුණු කරන්නේ මතක තියාගන්න ඔයාලගේ අත වටාරගෙන මින්මාරගන එක දෙකට බෙදලා එකට තුනක් එකතු කරගන්න මේ ඕනෙම සයිස් එක්කෙනෙක්ට ලට කෙනගේ අත වට අරගෙන ඒමිම දෙකට බෙදලා තුනක් එකතු කරලා මේ මිමි හදාගන්න පුළුවන්. ඉති මේ තුන සම්මතිමිමක් එක ඔලට අත ගොඩා පල්ලට ඔන්න ඕලට ඒකුුණත් වෙනස් කරගන්න පුළුවන් ඉති මේ තුන හොඳට මැඇති ලස්සන නිර්මාණය කරගන්න පුළුවන් ඊර පස්සේ මේ විුදිහට අය තිර සත්‍රරේකාවක් ඇඳලා ඒ රේකාවමත් අපි පපුුව හතරට බෙදල්ලා ඒ එන ගානට අඟල් තුනක් එකතු කරගෙන මේ රේකාවමත් වමේ සිට දකුණට ලකුණු කරගන්න. එන්න මෙ විදිහට එකොළහා ලකුණු කරගන්න දෙ මටාව කොළහා යෝයාලගේ පපුුව මිමය අනුව ඒ ගාන වෙනස්සෙන්න්න පුළ හමුකොද මම මේ නිර්මාණය කරන්නේ පව්ුව තිස් එකක් තියෙන කෙනෙකුට ඊට පස්සේ, අටක් ගත්තනය අපේ ඒ අට ඉඳල අංගලක් එහළට ලකුණු කරන්න ඊට පස්සේ ඒ අම්සිින්දල නෑවත අංගලක් අපේ වං ඇත පැත්තට ලකුණු කරගන්නවා මෙතන අපි ගත්ත අටයිනේ මේ විදිහට අගලක් අපේ ඉහළට ලකුණු කරගත්තා දැන්වාලට මේ කෙලින් ගණ්ඩත් පුළුවන් මේ විදිහට ඇංගල් විදිහට මේ අත නිර්මාණය කර ගණ්ඩත් පුළුවන් වල කෙලින් ගන්නවන නැහැ ලට මේ මන් ලකුණු කරන මේ අංගල හිනං නැවත ලුණුරගන්නඩ ඕ ැහැ මට අවශ්‍ය අත්තට හැඩයක්දාගන්න ඕන නිසා මන් නැවත අංගලක් මගේ පැත්තෙ ලකුණු කරගන්නවා. ඉතිං ඕල කැමිති අත්ත කෙලින් තියන්නන ඕලට පුළුවන් මේ විදිහටම රේකාව පපුේ රේකාවට සම්බන්ධ කරන්න. දෙමන් මේ විදි හැට අගලක් හැඩ කරගන්නවා. හැඩ කරගෙන, අපි මතකනේ අපි හටක් පහලට ගත්තේ ඉහලා අංශ තියනවනේ ඒ අංශීන්දල ම මෙතන රේකාවකින් මේ එක මෙහෙම සම්බන්ධ කරගන්නවා ඉස්සල මේ හැඩ ඇඳගන්නම අපි පවෝට රේකාව කනෙක් කර ගැන ඉට පස්සෙ මෙන්න මේ විදිහට අත්වට හැඩ ඇඳගන්න යිති මේක තමයි අපි අත වට එන්නේ මොකද මේක අත්තකට කටක් දාලා අපි වෙනමල්ල ගන්න හැ සම්පූර්ණම මේ ත් එක්කම තමයි මේ ගෞම අපි නිර්මාණය කරන්නේ ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ උරෙහිසේ ඉඳලා අපි සාමාන්‍යීන තියෙනවනේ ඒ ඉන දක්වා මෙින්ම අපි ලකුණු කරගන්නවා සාමාන්‍යයෙන් ඉහෙලයින පහලින කියෙල ගොටස් එකක් තියෙනවා ගොඩක්හයගේ ඉතින් මේ සාමාන්‍යීන තමයි ම මෙතර ලක්ුණු කරන්න අඟල් පහළව කියල ඉන්න පහල ඉන්න කෙලම මෙතන සඳහන් කෙරවේ සහරයග විශේෂයෙන් උදරේ තියෙන කෙනෙක්ගේ අපේ ඉන කොටස් සාමාන්‍යෙන් දෙකක් වගේ තීර නිසා අපේ විදිට තමයි සහර ඇඳම අප නිර්මාණය කරගණ්ඩ ඕනේ ඉතින් මේ විදිහට අපි මේ රේකාවක් මේ උරෙහිසේ සිට අපේ ඉන උසදක්වා අරගන ඊට පස්සේ රේකාවක් ඇඳලා ඒ රේකාවමත් ඉන මින්ම හතරට බෙදලා එකට අඟල් දෙකක් එකත කරගන්නවා අපි මේ ගෞමට ඩාට් න්න හරිම සැහැල්ුවෙන් අඳින්ඩ පුළුවන් ගෞමක් ඉතිං වල ඩාට් සවශ්‍ය නැහැ ඔලට ඔන්නන් ඩට්ස් දාගන්න පුළුවන් මේනාට මේක සැහැල්ු ෞවමක් මොකද ොඩක් දෙන්නේ කියෙල්ලා තිබුණ වැඩි හිටි කෙනෙකොට සැහැල්ලු ගෞමක් කියලා දෙන්නේ කියලා ඉතින් ම මේ එයාලගේ ඉල්ලීම සඳහත් තමයි මේ ගෞම නිර්මාණය කරන්නේ ගොඩක්ම දැන් අපි මේත්වටේ රේකාවට මේ ඉන රේකාව සම්බන්ධ කරගත්තා දැන් අපිට තියෙනවා අපේ උකුලමින්ම මැනගන ලකුණු කරන්න සාමාන්‍යයෙන් වැඩි හිටි කෙනෙක්ගේ. උකුලමින්ම ඉනේසිට අටක් වගේ වෙනවා ගොඩා කුස මහත කෙනෙක් ෙනම් ඉනේ සිට අගල් නමයත් දක්වා පහල්ට අරන්තමා අපේ උකුල මින්මා පි ලකුණු කරන්නේ මං මෙනි මෙතනෙදී අංඟල් අටක් පහලට ගන්නවා ඉනී සිට ඉඩ පස්සමං රේකාවක් ඇඳගන, රේකාව මත්ත මගේ උකුලමින්ම හතරට බෙදලා ඒකට අංගල් එක හමාරක් එකතු කරලා මේ රේකාව මත මගේ උකුලමින්ම්ම ලකුණු කරගන්නවා ඉතින් අංගල් එක හමාරක් මං මේ විදර ලක්ුණු කරගන්නවා ඔලට ඔන්න අංඟල් දෙකක් තුනක් ගන්න පුළුවන් ඒකාවලගේ කැමැත්ත අනුව මේ තමයි මංගන්න ගාන ඉති මේ ගාණ්ඩ ගත්තම් හොදරම ඇති ලස්සනට එෙනවා මේ ගෞ්ම පසේ මෙතන දේවාලට මේ පල්ලටම ගෞම පහලට අරගන පෙන්සිල්කයි ස්ටයිල් එකට වුනත් මේ ගෞම නිර්මාණය කරගණ්ඩ පුළුවන් ඒත් මම මේක අද නිර්මාණය කරන්නේ ඒලයින්ශේප්පය ගැට එතකොට මම මෙතනේ දේ අවනු ගමනය කරන පිළිවෙලක් තියෙනවා විස්සල්ලාව මම ගන්නවා මගේ ගෞමේ සම්පූර්ණ උස ඇති මම ගන්නවා ගල් හතලෙස් හයක් ඔලට කැමැති යසක් ගන්න පුළුවන් උස අරගන මම ගෞමේ පලල්ල තීරණය කරන්නේ මගේ උකුලමිම්ම හතරට බෙදලා ඒ ලැබෙන ගානට මම අඟල් අටක් එකතු කරගන්නවා ඔන්න බලන්න මන් දෙෙන් මගේ ගෞමේ උස ලකුණු කරගත්ත මේ විදිහට උස විදිහට වංගන්නේ හතලේ සයයි වලගේ කැමැත්ත පරිදි එකවාලට අඩු වැඩි කරගන්න පුළුවන් මේ ගාම විශේෂෙන්ම වැඩිහිටි කෙනෙක් නිසා වාල නිර්මාණය කරන ඕන යල ගොඩක් කැමති දිගට ආඳන්නන්නේ තිං හලට පුළුවන් දෙක් ප්‍රමාණය ඔන්නම් වැඩි කරගන්න තවත් දැන් අපිට කරන්න තියෙන්නේ මේ විදිහට අපි දිගට ඇඳ ගත්ත අපේ හෙදිකොටසල හිතන්නො කොම එකකර එද්ද කියලා දැන් අපි උකුල මින්ම තියෙනවනේ ක මම මේ ලකුණු කරන තෙන්න ඔකුල නෙේ තමයි මේ මම විදිහැට වලට කියලා දෙන්නේ ගවමට අවශරෙද්ද පලල ගණය කර ගන්න පහසුුවෙන විදිහට ඉතිං මංගත්තේ ඔකුලට තිස්හතර නිසා ඒ ම හත්තරට බෙදදු වහව මට එනවාංගල්ලට හමාරක් පස ම ඒකට අංඟගල් එක හමරක් එකතු කරගන්නවා ඒ අගල් එක හමරක් මං එකතු කරගත්තේ මගේ උකුලමින්ීමට එවට මං මෙතිනති කරගත්තේ අඟල් අටක් එකතු කරගත්තා ඔතුකොට මට ඉන ගාන තමයි අගල් දාශයමාර ංවලට පුළුවන් සම්පූර්ණ ොකුළුවරට ගත්ත ගාන එක කියන්නේ. උකුලමින්ම හතරට බෙදලා අපි ගත්තනේ අංගල් එක හමාරක් එකතු කරගත්තනේ ඒ මම්මත් මේකට එකතු කරලා. අංල් දාසේ වෙනුවට දාසේ මාර වෙනුවට තව එක හා මාරක් එකතු කරලා පාලල වැඩිකට ගන්නත් පුළුවන්. ඉතින් ම මේ ගෞම නිර්මාණය කරන්නේ තිස් සය පල ්‍රෙද්දක් නිසා මම මෙතනේද. ඔකුල ප්‍රමාණය පලල හතරට බෙදලා ඒකට මම එකතු කරගත්ත අඟල් අටක් ඉතිංවාලට පුළුවන්. දාසේමාර වෙනුවට සම්පූර්ණ අපපියුකුලමින්ම හදාගත්ත මින්මඒන අංගල් දහයට අටක් එකතු කරලා දහ අටක් විදිහට වුණත් මේ රෙද්දෙ පලල නිර්මාණය කරගන්න ඒකවාලග කැමැත් තැනුවාල කරගන්න ඉතින් මම ගත්තේ දහටක්නෙ මේ දහටෙන් එක හමාරාඩු කරලා එකන්නේ මම තිස්සතර හතරට බෙදල එකට එක හමාරක් එකතු කරගන්න නැතිව තමයි මේ අටක් එකතු කරගත්තේ එක මතක තියාගන්න දැන් අපි කරන්න ඕනේ මේ ගවමේ හැඩයි අපි නිර්මාණය කරගන්නවා සම්පූර්ණ මේ ඉන්න ඉනේ සිට අපිට අපි හිතමකෝ එක පැත්තක විසි දෙක්කාව කිය අතකොට මේ වටේ මෙ එ න්නනේ විසි දෙකයි ඔතකොට මේ අංශයෙන් අපි අංගලක් හැඩ කරගන්නවා. එතකොට මේ ගෞම අපිට එල්ලන ප්‍රවණතාව අඩු කරගන්න පුළුවන් එක ලස්සන නිර්මාණය කරගන්න පුළුවන් දැන් අපි මේ ඇඳල තියනෙ ඉතිරිපස දැන් අපිට මේ පිටුවම පුළුවන් ෞවම පිටිපස වනත් නිර්මාණය කරන්න ඉතින් ම මේ කොටසෙම තමයි ගෞමේ පිරිපස කොටසර නිර්මාණය කරන්නේ මේ තිීන් අපේ පපුුව වලට මතකයින පපුූමීමම හතරට බෙදලය එකට තුනක් එකතු කරලග තමයි අපේ පපුුව වටමින්ම අප මෙතන ලකුණු කරගත්තේ මේ තියන්නේෙ ඉනමින්ම ඉඩ පස්සේ ඔකුලමින්ම මේ තියෙන්නේ අපේ ගව්මට අදාළ පල්ලට අපේ ගත්ත කොටස ඇතිමං වලට කලින් කියවවා අකුල මින්ම හතරට බෙදලා ඒන ගානට මං අඟල්ලට්ටක් එකතු කරලා ගත්තේ ඉතිං වාලට පුළහන් ඕල කැවති පරිදි මේ ගෞමේ පල්ල වැඩි කරගන්න දැන් අපි බලුන් පිටිපස නිර්මාණය කරගන්න කොහොමද කියලා ඉතින් මේ පිටිපස නිර්මාණය කරගන්නකොට පිටිපස ගැම්ඹුර සඳහා අගලක් තමා ගන්න ඊට වඩා වැඩිපුර ගන්නපා. මොකද අපි කර පල්ලල්ල අකල් හතරක් කරන්තියෙන නිසා. ඕල කාර ගැම්ර ගොඩක් වැඩිපුර ගන්න එපා පිටුපස කර ගැම්පුර හේතු අතකොට මේ ගාම ගොඩක් පහලට වැටන්න පුළුවන්. ඉති මේ විදිහයට පිටිපස කරගැම්ඹර අංකල් එකක් ගන්න. ඉදිරිපස කරගැඹුරෝ අල වැඩි කරගත්තරකමක් නැහැ. මේ ගම වායාලට ගොඩාක් ක්‍රමවලට නිර්මාණි කරගන්න පුළුවන් ඔලට පුළුවන් ඩටස් දාලා ඔන්නම් ඇගේ ගානට මේක නිර්මාණය කරන්න සිිප් එකක් දාගන්න පුළුවන් ඩර්ටස් දාන්න වනං නැත්තන් ඩට් දාන්න නැතුව ඔලට සයින් කරල ජිප්ිකදදා ගන්න පුුවන් තින් ගොඩාක් නිර්මාණ මේ ගෞමෙන් යාලට කරගන්න පුළුවන් ඉදික් හැම තිස්සේම නිර්මාණ ශීලිවෙන්න ඉති මේ මගේ ගෞමක් මං කියලා දුන්හාම ඕල හිතන්්ඩෝන මේ බ්ලෝ එක පාවිච්චි කරලා මට තව මනාද මේකේ නිර්මාණය කරගන්න පුළුවන් කියලා එහින්ද හැමතිස්සේම ල අර අපි වයිස්වහිතන්න ඕන කියන්නේ එහිද අ ඒ විදිහට පොඩක් පුළුල්වහිතලා ඔලගේ නිර්මාණ ශීලත්‍රය පුළුවන් තරම් ඔපනංවල ඔලට පුළුවන් ලස්සන දු නිර්මාණය කරන්න ඉති මේ විදිහයට වලට පුළුවම අත් වටට අංඟල් දෙකක් වනත් එකතු කරලා එක වර මේ අතේවාටය මහනකොට මහගන්න ඉති ම ඒ විදර තම එතන වලට කපන්නේ කපල පෙන්න්න න්නේ වුුණට ඇත්තරම මම එක නැවත අංගල් එක හමාරක්ම එකින් අයින් කරලා අංගල් භාගයක් තියාගෙන මෙෙනම පටක් මගේ අතේ කොටසරවං අල්ලනව මංගේඒ එකවලට පසුව කියල දෙන්නම් තව එකක් තමයි ඔල දැක්ක මං කරඩ තියාගත්ත අංගල් කාලයි මැහැන්වාසේ උරෙහිසිට අංගල් භාගයයි මෙතැන්ට මං අගලක් තියාගන්නවා නැතන් අංගල් හතරෙන් තුනකුත් ඇති හැබයි මතක තියාගන්න ඕනේල ඕන් සම් එකක් කරනවනං විතරයි මෙතන අඟල් බාගට වඩා වැඩිපුර මැහැවාසි ගන්නේ නැත්තැන් අංගල් භාගයක් විතරක් ගන්න යට හේතුව තමයි මෙතන මේවි දිහට අතයටින් කිහිල්ල යටටිං කව එකක් එෙනවා වටේම ඔල ගොඩක් මහතට මේක මහගත්තොත් එහෙම ඕලෝක කරලා ඉට පසේ මෙතන රැලි ගැහෙන්න්න පුළුවන් ඒ නිසා හැම තිස්සෙම මේවගේ ඇඳුමක් නිර්මාණය කරනකොට සීම එකක් දාගන්න ඕපන්සීම එකක් කරන විදි මංවලට දැන් මහන වෙලාවට පෙන්න්නගන මේ දෙපැත්ත වෙන වෙනම ඕහොලෝක් කරගෙන ඊට පස්සේ වාර්ටි මේ අංශ මූට්ටු කරගන්න ඒකට තමයි ඕපන් සීමි කෙලා කියන්නේ ඉති මං මේ විදිහට අංගලක් මෙහුවා සිතියාගන්නන්න මොකොද මම් මේකට ඕපන් සීම එකක් තමයි දාගන්නේ පහලටවාලට පුළුවන් මෙහවාස සඳහා. අංගලක් හෝ අඟල් හතරෙන් තුනත් ්‍යයාගන්න ඔයල ඕවලෝක කරනවනං අංගල් හතරෙන් තුනක් ඕ අංගල් භාගයක් හොඳරම ඇතිඒත් මං මෙත නද අංගලක් තියාගන්නවා ඕල නමල මහනවනක් අනිවාරෙන්ම අංගලක් තියාගන්න කැන දෙපාරක් නමල මහනවනං මහැන්වාසි අංගලක් ඕනේ එක පැත්තක වාටය ඕහලෝක කරලා මහනවනං අංඟල් භාගයක් වනත් වාටියයට ඇති ඉතිං හැමෝට මෝලොක් මසිෙන් නැති නිසා තමයි මං මේ වෙදි හැට වලට මෙහංවා සිතියාගන්න කියලා දෙන්නේ පිටිපස කර ගැඹුර විදිහට මම ගන්නත් අගල් කාලායි මෙතනිදි දෙක එකටම නිර්මාණය කර නිසා ම වෙනම පෑණයකින් මෙතට මේකට අවශයෙන් මෙහන්වාසේ මේ විදිහට අඳ නවා දැන්වාල හිතන්න මේ තමා පිටිපස්ස කොටස කියලා මේ විදිට උරහිතර සම්බන්ධ වෙන් ඕන ඉතින් මම කලින්ම පිටිපස්ස කොටස ගවම රෙද්ද මත තේලක් කපා ගැන හිට පස්සේ මෙයා නවශ්‍ය කොට සයින් කෙල්ලා දිරි පස කොටසම කපලවලට පෙන්නනවා ඉතිං එක බ්ලෝකගෙන් අපිට මේ විදිහට ඉදිරිපස සාහ පිටි පස්සේ පතුරුම නිර්මාණය කරගන්න පුළුවන්. ඇත්තර මයාල මේක තනිපත් රෙද්දක් මද කරනවනං පතුරං අවශ්‍යවෙන්න හැ ලේසියෙන්ම ඔලට කරගන්න පුළුවන් ඉතිං මේ විදිහ කොලේක ඇඳල පෙන්න්න පුහම ඔයාලට පැදිලිව පේරෙන නිසා තමයි ම මේ විදිහට පෙන්වුවේ ඉතිංවට පුළුවන් ඕන්නන් රෙද්ද මත තීලත්මයක ලේසියෙන්ම කපාගන්න ලට පේනවා හරිම පහසුවෙන් නිර්මාණය කර ගන්න පුල පතුරුමාකු හරිම හරිම ලේසේ ඉතින් බැහැයි කියල හිතන්නපා මේ මහ ගණ්ඩ යන්න හරිම අඩු කාලයක් දැන් බලමු අපි කොහොමද මේ පතරම කපාගන්න එකෙ ඉතිං වාලට මේකටක් ගාල කපා ගන්න පුළොුවන් ට සුදුසු ෙදිවර්ග විදිහට වාලට ඕනම රෙද්දක් ගන්න පුුවන් එතින්ම පාවිච්ච කරන්නේ කටන් රෙත්තක් ඉතිං වාලගොඩක් ගෙදරට අඳන්න විදිහට මේක මහගන්නවනං චීත මල් පේස් ඒ වගේ සැහැලු රෙද්දක් කොට නදික හොඳහොද පාවිච්ච කරන්න පුළුවන් රෙද්දක් ොල් ගන්න ඊට පස්ස වලට පුළුවන් මේ ගෞම පහසය නිර්මාණය කරගන්න ඉතින් මේ තමයි මම පිටිපස කොටස කපනෙ විදිහ මම රෙද්ද මැද නම්මක් ඇතුව තමයි මේක කපන්නන්නේ මොකොද අපි මේකට ඉදිරිපස්සට පිටිපස්සර සිප් එකක් විවරයක් මොකුද දාන්න හැ. ඉති මේ විදිහට මැද නැම්ම තියලා අල මේ ඉදිරිපසසාහ පිටිපස කපාගන්න ඕනේ. ඉති මෙතනදි ගොඩාක් වැදගත්වෙන දෙයක් තමයි අල මේ බ්ලොග් එක රෙද්ද මත තියෙනකොට අපේ, රෙද්දේ හරියටම උස පල්ලල හරියටම ඇද නැතුව තියාගෙන තමයි මේ රෙද්ද කපාගන්න ඕනේ එහෙම නැත්තං අපි මේ ඉරි ටික ඇදවෙනවා විශේෂයෙන් රෙද්දකඩු පාඩු පෙන්නේ ඇඳුමක් මහලයිවරුණ හම එනිසා හරියට මේක ලස්සනට තියාගන්න මොකද රෙද්දක තියෙනවා උස පල්ලල එවගේ ට වාටි යෝවල් දන්නවා ඉතින් මං පස්සු වෙනම් වඩ එකක්වාලට කියල දෙනවා මොකක්ද මේ රිෙද් තියෙන වෙනස අපි කෙලින් කොහොමද තියල කපාගන්නේ හරියට ඇදදු නොත් මොකද වෙන්නේ එහැම දෙයක්ම අලලා ඔයාට වෙනම ඔයාලට වෙනම වීඩ එකක් මම ඉදිරිීති කියල දෙන්නම් දැම්මන් කරන්න මේ විදිහට මගේ ඉදිරි පස්ස කොට සඳහා පතුරුම හදාගන්න මං මේ පිටිපස්ස කරකපලායින් කිෙරවා දෙමං කරන්න මේ පත්‍ර මෙම මගේ ඉතිරිපස රෙදිකොටසත් කපලා ඉවත් කරගන්නම ඉතිංවාලට පුළොහන් පින්ටිකක් ගහගන්න ඇතම් මේ වගේ පොඩක් බරට තියෙන මොන හරි දෙයක් ඔහලගේ මෙපත්‍ර මෝඩින් තියාගෙන කපා ගන්න පුළුවන් සිම ඊට පස්සේ මේ විදිහට අපිට පටි දෙකක් අවශවෙන අඟල් හතරක් පල්ලට මේ අත්වටේ මේ වගේ දිකට අපි ගන්න ඕන මෙ කොටස් දෙකක් අපිට මේ විදිර මෙැද නෑම්මක් එක අවශ්‍ය වෙනවා මංකිීවනිම මෙතනින් කොටසක් කපලායින් කරනව කියලා අඟල් එක හා මාරක්මං කපලායින් කරන මං මුකද මෙතෙන්ට පටියක් දානා මතකනය අපි මෙහැන් ඕසය සන්ඳහා අංගල් දෙකක් ගත්තා වැඩිපුර මටයකෙන් අවශ්‍යවෙන්නේ අංඟල් පාගයයි. මම මෙතනට මේ විදිහට බෙල්ට එකක්තාාර නිසා ඉතිං වලට මෙහම කැමති නැත්තම් ලාර විදිහට මංගල් දෙකාරගෙනවාටය මහලා මේ ගෞම නිර්මාණය කරගන්න පුළොහන් ඉතින් මේ විදිහට අපිට අවශයෙන්න කොටස් දෙකක් අපය දෙකටම ඉතින් මේ අඟල් දෙක තමයි ම ත්තේ දෙකක් පල්ලට හිටින්නට එක එන්නේ සම්පූර්ණ මේ පටිය පල ලංඟල් හතරයි ඔලට පුළුවන් ඉට වඩාඩි වැඩි කරගන්න වලක කැමැත්ත පරිදි දෙම මේ කරන්නන්නේ කරවට පේසිං කපාගන්නක ඉති මේ විදිහෙට මැද නැම්මැක් තියලා ඕල කපාගන්න ඕනේ මඟගල් හතරක් පල්ලට කපාගන්නවා ඉතිං ගොඩක් අංගල් හතරක් විදර මං කපාගන්න මේක මම යටට කියයලා ඉන්ටෆේසි දාලා මහගන්නව වටි ම මහගන්නෙ එහැ වලට ම කියල දෙන්නම් මොමීට මේ ක්‍රමය කල්ලොත්තු වලට කියලදීලා තියෙනවා මේ විදිහට අඟල් හතරක් ම පල්ලට අරගෙන මගේ මේ විදිහට කපාගන්නවා මගේ කරට අල්ලනෆේසිං ඉට පස්සේ ඔ කොටස් දෙකම කපා ගන්නවඕන මේ විදිහට ඉදිරිපසසාපිට පසට පස්ස යාලට ඉන්ටපේසින් තියෙනඕන මේකට තියලායෙන් කරගෙන පවිච්චි කරන්න පුළුව මමුකද මෙ පම් පාවිච්චි කන රෙද ගොඩක්තුන එනි සමඟ අනිවාර්රයම ඉන්ටපේසික් දාන්ඩෝඕන නැත්ත මේ රෙද්දේ ගෞම පාවිච්චි කරන්න අමාරී ගොඩක්කල් මොකොද කර කියන්නේ විශේෂෙන් හරසින් සිටව් තැනක්කේ වගේම ඇර ඩෙලිකේට අපි නිතර පාච්ි කරන්නකොට රෙද්ද ඇදතිනවා ලසන්ඩ කාලයක් එයා ගන්න නම් අපි මේ කරකොටස පිිවෙලට මහගන්න ඕනේ ඒ නිසා මේ විදිට ඉට පෙසින්දාන වන වලට ඉට පෙසින් නැත්තම් වලට පුළුවන් රෙදිි කැලි දෙකක් උනත් තියල මේකට මහගන්න රැත්තම් වෙන පාටකින් තද රෙද්දකින් හරිල් ලාරයෙද් දෙකින් හරි ෙදට ගැපිෙන රෙදකින් නත් ඉන්ට පෙසිදදා ගන්න පුළුවහොන් මේ විදියට කපාගත්ත රෙදි කොටස් දෙක ි ෆේසිං දාගන අලවගන්න ඕනේ වෙන වෙනම තමයි මම මේ කරගන්න ඉට පාසමං කරට සම්බන්ධ කරනවා පහසු විදිහට නීට් එකට අපි කඩබවල්ලොලින් ඇදුුම් ගත්ත හම ලස්සනට තියෙන විදිහට තමයි මංහද මේ කාලට කියලා දෙන්නේ දෙම මුලිම කරන්නේ මේ විදිහට කපාගත්ත කරකොටස් ඒත් දෙකට ෆේසිං වේඩවෙනම අල්ලගන්නවා ඉදිරිපපස සසාපිට පසේ ඊට පස්ස අපි මේකට කට් මාක්තා ගන්නවා ක්‍රමය යාල කරල බලන්න හරිම ලේසි විශේෂන් ඔල සාරි බ්ලව්සස් කරනකොටත් මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න නීට්ටිකර ලසන්ඩ ගන්න පුළහොමලට තව ක්‍රමතියනව කරපටි මේ විදිහට පේසිං අල්ලගන්න විදය මං තවයි වඩියෝස්වායාලට කරනකොට කියලා දෙන්නඒ ක්‍රම දෙම්මම කරන්න මේ හදාගත්ත මේ කරපටි පේසිං එකවටේට දිහයට කට්මාක් දා ගන්නවා ඉතින් කට්මාක් දාන ක්‍රමත් තියෙනව තව මේක කමයක් තව ක්‍රමයක් මම ඉදිරි තිය ඉදිරිපස කරොටස පිටුපස කරකොටස කරන්නගොටමං කියල දෙන්න මේ තියෙන්නේ අපි පිටුපස කොටස දැ මේ විදිහට අපය පේසින එක තියලා අඟල් කාලාක් හෙටින්න ගොඩාක් මහතට මැහන්වාසතියාගන්නි පමතකන අපි කරසඳහාගත්තය අංගල් කාලායි න්ඒ දිහෙ මෙහවා සිටයාගට මේක මහගන්න ඉතිං අපි කරට විශේෂෙන් අඩුවෙන් මෙහෙවා සි තියන හේතුව තමයි අපි ලේසිීම මේක හරවගන්න ඕනේතකට මෙහවාස කර ගොඩත් යගත්තහම මේක කැතයි මොකද හරෝපුවම ලස්ස නීට්ටිකර තියෙන්නේ මේ විදිරත් ඔයාලට කට්මා කරගන්න පුළුවන් මේ බලන්න මේ විදිහට පොඩිපොඩි කෑලික අපල ඉවත් කරගන්න පුළුවන් එක ක්‍රමයක් දැන් මෙන්න මේ විදිහයට අපි හදාගත්ත ඉදිරිපසසාහ පිටි පස හොඳ පිට ඇතුළට හිටින්න කලපිට දෙපැත් එට හිටන්න බලන්න මෙන්න මෙහෙම තියාගන්න මේ මෙැහුන්වාසි ගත්ත ප්‍රමාණය තියෙනවනේ අපි කරට ඒ ප්‍රමාණය ඉහෙලට හිටින්න එකන්නේ දැන්මංවාලට පෙන්නන්න අංකෝ එක මහනපොට ද අපි මේක මෝට්ටු කරලා ඉට පස්ස කරවටයට අපි මැස්මකුත් ගහගන්නවා වෙන්න මේ විදිහට ඉස්සල්ලාම ඔල මේ දිගට මහගනන්න දැම්ම මේකට පෙන්හෙකුත් ගහගෙන තියෙනවා දැන් මේ මෙහන්වාසි ඉදිරිහෙට තියන්න අතින් ඉදිරියට හිටින්න මේ විදිහට තල්ලු කරලා කෙලල්ම මහගනෙන්න්න මේක කෝන ශේප් මොකුත් යන්න කෙලින්ම මහගනෙන්න්න දැම් මේක මහගනීවරයි වලට පේනවා ලස්සනට තියෙනව උරහිස අපිට දෙපැත්තම මහගන්න ඕනි අනිත් පැත්න්නේේ විදිට මහගන ඉඩ පස්සේ අපි මෙහොමක් කුටින් මහගන්නවා අපේ කරකොටස ලස්සනට ඇතුළට හිටින්නට එක හරිම ලේසී මහනකොට ගොඩක් පල්ලට ඒ බැස්ම ගහන්න එපා මිලිමිටර එකක් හෝ දෙකක් වගේ හිටින්න හිනියට මහගන්න ඒ මැස්ම එලිහිට නොපෙරෙන්ට තමයි අපි ගහගන්නේ මේ විදිහට මගේ ඉතුරු පේසනොත්ම ල්ල ගන්න මෙම වෙනකොට ඌූරහහිසත් එක තමයි සම්බන්ධෙන් ොලට පේනවනේ ඉතිනෙ මගේ ගෞනි උරෙහිස මෙන්න බලන්න දැම්ම එක මහලයිවරයි හළ කොටස බලන්න මේක දැන් යෝ එකක් වගේ තමයි තියෙන්නේ. මේ බලන්න එක පාරම තමයි මං මෙහ මල්ල ගත්තේ ඉස්සලා මිතරි පසතා පිට පස අපි ය මේ ්‍රේසින් තියල මහ ගත්තා ඊට පස්සේ මේ ඌරහහිජත්්‍ය එක සම්බන්ධ කරලා එක පාරම මේ අපි මහගත්ත මේ හරිම ලේසි පස්සමේටික මේ දෙ පැත්තට අපි උරෙහිස ගෞම් මහලෙවෙරලා පොඩක් කනෙක් කරනවා අතිං පොඩි මැස්මක් ගහන මං එක පසුව කියලා දෙන්න. දැන් වලට පීනෝනි මේ ලස්නී්ිකට තියෙනවා දැන් ඔයාලට මේ ටොප් ස්ටිච්ච එකක් ගහොන්ඩ පුළුවන් මේක කරවාටයට හිටින්නට මෙන්න මේ විදිහට අපි දැ මේ එක මහගන්නව හීනයට මිලමීටර් එකක් දෙකක් වගේ. සිෙ ඩින් තමයි මහගන්නේ මතකයිනන්නේ පේසින්නේෙ එක උඩින් අපි හිටින්නට තමයි මේක මහගන්නේ ගෞම අනිත් පත්තිං හවදාවත් මහන්න එපාෆේසින්නේෙක උඩික් මහගන්න එතකට තමයි මේක ලස්සන එතකොට අපි මේක කරපේසි ඇතුනට දපුුවම අපි කිසිම මෙ හොමක් එළියට පේන ලස්සනට කර අපි වටේට මේක රැදිල පවතිනවා ත් ක්‍රමයක් තියෙනවා මෙහෙම මහලා වලඩ පුළුවන් එලියෙන් අඟල් භාග්‍යයක් කිරිින කරවටේ වුනත් මැස්මක් මහගනයන්ඩ එහම මහනවනං වලට නැවත අතේ උරයිස් දෙක කනෙක් කරලා මහා ගණ්ඩෝන් එැහැ මොකදමන්තිමට කියල දෙ නොවැලට මේ එහෙට මෙහෙට නොයන්නට කොහොමද අපි රඳවගන්නේ කියලා එක අපි අතින් තමයි කරගන්නේ තකට ගොඩල් ලස්සනයි එකට යන්න විනාඩියයක් වගේ පොඩි කාලයක් දෙම්ම මේ මහගන්නේ මගේ අතට අල්ලන මේ බෙල්ට එක මේ විදිහට මහගන ඉට පස්ස වලට පුළුවන් අතකොටසට අල්ලලා ඕලොක් කරගන්න ඕලොක් මෙශිමක් නැත්තංකමක් නැහැ මේ අල්ලදුන ඔවුලොක් කරගන්න ඕනේ වෙන්න මේ කොටසවෙත්ති අපි දැ මේ ගන්න පටිය තියෙනවනේ පටියයටට හිටින්නට ට පේනවා මගේ පටිය මන්තියාගත්ත මගේ වං ඇත පැත්තෙන්යටින් රෙදිකොටස උඩේන්තියා ගත්තා දැන් ම මේ රෙදිකොටස මගේ මේ ගෞම තියන්නේ හොඳ පිට පැත්තේ මගේ පටිය තියෙන්නේ ගෞමට අයටටිං කනපිටට පැත්තේ කනපිට පැත්තේ මේ විදිහට මම අඟල් භාගයක් හොවා සිතියාගෙන දිකටම මහගන්නවා මතකතියාගන්න මේක පටන් ගන්නකොට පොඩ්ඩත් දිගට හිටින්නට අංගල්ලක් හමරක් ත්‍ර මේ පටිය වැඩිපුර ඉස්සර හටයි පිරිපස්සටයි හිටින්න මේක මහගන්න මොකොද අපි මේක මහල ඉවෙරලා හැඩේ කපාගෙන එනකොට ඉත්‍ර ිපි කපල හැඩ කරගන්නව එකද මේ අපේ අත්වාට මේක ක හැඩඇතිය නිසා ඔල පටන්ගන්නගොලට පොඩක් වැඩි පුරතියලා මාගන්න දෙමං අනිත් කොට්සත් මේ විට මාගන්න මේ බලන්න මං අංඟල් දෙකක් විතර වැඩි පුරතියා ගත්තා ඉදිරියට බෙල්ට එක පස්සේ අනවශ්‍ය කොටත් ස අපිට කපල ඉවත් කරන්න පුළොහොන් ඉනිස්සා හැමතිස්සම මෙරීති පටිය කපන කොට අප අත්වරට වඩා අගල් හතරක් විතර දිගට කපා ගන්න අමතැක් කරන්න එපා. ඉතිං වලට පේනුන මේ ගෞම මහගන්න හරිමි ලේසි කියලා ඔයාලා හොඳට අත්දැකම් තියෙනෙ කෙනෙක් නම් විනාලි දහයක් ඇති මේ ගෞවම මහලයිවර කරන්න. ඊට පස්සේ වලට මේ ටොප්ස්සි චිං ගහගන්න පුළුවන් අපි කරට ගහගත්තවාගේ එතුකොට මේක එහෙට මෙහෙට යන්න නෑ අපි එහෙම කරනකොට ඔන්නම් මේක ගෞ් ඉසල්ලාම මේ විදිහට ටක් කරගන්න පුළහොන් මේ ම මේ කරගන්න විදිහට තකොට අපිට ලේසි ඉට පස්සේ මේ අනවශ්‍ය කොටස්කාපලයි වත් කරගන්නත් පුළහොන් මේක උඩින් ගහන්ඩත් පුළුවන් මේ මැස්ම නැත්තං මේ විදිහයට ටක් කරන්න කලනුත් ටප් ට්‍රිචින් වලට ගහ ගන්න පුළොුවොන්ඒ වාලගේ කැමැත පරදි කරගන්න පුළොුවොන් ඉඩ පස මේ කොටස් මේ විදිහයට එකට තියලා අපි ගත්ත මෙහන්වාසි අංගලා තියලා මේක සයිට් සීම් ගහ කර ගණ්ඩෝනේ මම එතැන්ට ඕපන් සම් එකක්නේ කරගන්න එහින්ද මම මං ගෞ්ම කොටස් දෙකම එකයන්නේ වෙන වෙන ම ෝලෝප කරලා තියෙන්නේ මොකොද ඕන් සීම එකක් හදා දැන්ම මේ විදිහට මගේ සයිට් සම් එක මහ ගන්නවා මත්තකනේ මංවාලට කිව්වා ලා ඕපන් සීම් කරනව නම් ඉරයි මෙහන්වාසසි අංඟල් බාගෙට වඩ වැඩිපුර්‍රදාන්නේ නැත්ත මේ ස්ටයිල් එකට ගෞමක් නිර්මාණය කරනකොට මහන්වාසි අංගල් බාගෙට වඩා දාගන්න එපා එකොට අපිට මේ ගෞම කට් කරඩ වෙන එක කට් මාක් දාගණ්ඩ වෙනවා නැත්තං අරකෝ් ගත්යක් තියෙනවා එක හැඩේ ලස්සන නැහැ ඉනිසා තමයි අපි මේ විදිහට කරගන්නේ විශේෂයෙන් අඟල් භාගයක් තියාග්ඩ හේ තුොතමයිඒක අල් ගලක් යලාක මහලා නෙව තෝලෝ කකිරුවොත් එහම මේ හරි හැත්තාආඳනකොටකද අතේ කිහිල්ලයටගන ඒ ස්ථානය අපික කව විදිහට ගන්න නිසාත් තමයි අපි මේ විදිහට පැහම්වාසි අඩුවෙන් හරි නැත්තැන් ඕපන් සීම එකක් තේලා හරි අපි මේ වාටය මහගන්නේ. මේ විදර දෙපැත්ම මහගන්න ඊට පස්සේ ලට පුළුවන් වාට ඕලෝක කරගන්න ඉතින් මතක් කරලා ඕලෝ කරනකොට ඔයාලට පුළහන් මේක දෙපැත්තර හිරිින්නට ඕලෝ කරන්න මංකිවවානේ අපි මේකට ඕපන්සිම් එක දාන්න කියලා මංවාලට පෙන්නන්නම් ඉතින්ම ඒ ගෞමිය අනිත් කොටසත් මම විදිහට අනිත් පැත්තත් මහගන්නම පස්සේ මංවලට පෙන්නන්නම් මොකක්ද මේ ඔපන් සම එක කියලා ඔන් කියන සාමාන්‍යෙන් ඇරිච්චදකට සීම් කියන්නේ වාටියකට රැදිකෑරි දෙකක් එකට එකතු වෙලා මැහැන එක්ට තමයි අපි සීම් කියල කියන්නේ ඇඳුමක වාටයකට අපි සම් කියන්නේ එක කියන වාටිය ඉංගලි්ලින් අපි කියනවා කියලා හම් කියනවා ඉතිං අප මේ විදිහට මහගන්න ඉතිං හොල්ර කියන්න තවත් කාරණ ඇත්ති නව සමහරය දන්නවත් ඇතිම තවත් චැනෙල් එකක් පටන් ගත්තා මචැනල් එකක් මේක තමයි ඕපන්සිීම එකල්ට පේ නොනේ දෙම මේක වාටියත් ඔවලෝක කරලා තියෙන්නේ දෙන් අපි වාටිය අඟල් භාගයක් කියයලා මහගම්මු ති මේ ඒ චැනල් එකනුත් මංවායාලට ලේසිෙන්ම ඇදු කොහොමද නිර්මාණය කර කරන්නේ කියල දෙනක තමයි කරන්නේ හැබැයි ඒ චැනල් එක මංකරන්නේ ඉංග්‍රලි්වලින් විතරයි මොකද තිංම ගොඩක් යාලුව ඉන්නවා යාල කතා කරන්නේ ගොඩක්වෙලාවට ඉංග්‍රිශ් නිසා ඉතිං අනිත් අපි භාෂාවයලට තේරෙන්න හෙතින් ගොඩක් දිනාගේ එල්ලිීමම පරිදිමං ඒ චැනල්ල එක පටන් ගත්තා ඉතිං ඕයාලට හුනත් පුළුවන් බලන්න සබස්ක්‍රබ් කරන්න යාලොත් එක ක්ෂයා කරන්න තින් ගොඩක් කලාවට මං මේ චැනල් එකේ දාන නිර්මාණත් ඒකෙදානම තව අලුද්දවලොත්තඒ චැනල් එකෙක් දානවා ඉතිං වලට දෙකම බලන්න පුළන් වල කැමති නම් ඉතින් තවමත්වාල මගේ චැනල්ලෙ එකට සබස්රැප් කළ නැත්තං විතරක් වලට පුළුවන් සබස්ක්‍ර් කරන්න ඒ වගේම නෝටිපිකේෂන් බෙල්ල එකත් කලෙක් කරන්න නමතැක් කරන්නේ පා ල හැදිනාට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා මන්දන්නවාල ගොඩක්ත් දෙනෙක් මගේ වීඩියෝස් බලනව වටිනා කම ධදානවශ්‍යයා කරනව ඉතිං ඕල හැමදිනාට මං හදවතින්ම ස්තුති කරනවා. ඉතිං හැමදාමත් මත්තක හැදිල ඉන්න වලට පුළුවන් මැහුන් සම්බන්ධයෙන් විශල දැනුමක් මේ වීටිය ඉතිලින් වලට ලබාගන්න. දෙම් මංග වලට කියල දෙනව කොහොමද මේ මේ ෆේසිං එක අපි, මෙහෙට නොයන්න්නට කොහොමද මේක උරහිසර සියලා මහගන්නේ කියලා මේ විදිහට අපි ඉදිකට්ටකට නූලක් දාලා රෙද්දට ැපෙන ඉස්සල්ලාම අපි මේ උරහිසේ කොටස තියෙනවානේ අපි මහගත්තය සීම එක එන්න එත්තැන්ට මේ විදිහට ටක් එකක් දෙකක්තා ගන්න දෙපාරතුම් පරක්ගිතර මෙම මහගන ඉට පස්ස අපි දැන්ෆේසින්නේ එක මේ විදිහට කරවට කපාගත්තඒ කොටසටතියලා වේ විදිහට දෙ පාරතුම් පරක්මගන්න. ඒ වගේ මානිත් පැත්ත් කරගන්න එක් චරයි හරිමලේසි. ඉතින් බලන්න මේ විදිහට කර නිර්මාණය කර ගත්ත හම අපි හරියට කඩෙන් ගත්ත වගේ ලස්සනට ට්‍රෆෂනල් විදිහට අපේ ඇඳම තියෙනවා ඉතිං ඔල ගෙදරට ඇදට අඳින්ඩ මෙැහැව්වත් කොහෙ අඳන්න මෙහවත් ඒ අඳන ඇඳු මාදරෙන් ලස්සනට පිළිවලට මහනවනං ඒක දිග කාලෙක් කොලට පාවිච්චි කරන්නත් පුළුවන් අඳින්ඩ ප්‍රේතාාවවිකුත් තියෙනවා න් ක්ිනායටටත් ප්‍රයයි ඔයාරටත් ප්‍රියායි විබලන්න මේක ලස්සනට මේ විදිර තියෙනවා අනිත් පැත්තත් ඒ විදිර මහගන්න ඊට පස්සේ අපි මතකයින අපි අත් වට නිර්මාණය කරන කොටත් අපි පටි දෙකත් තිල මහගත්තා ඒ පටි දෙකටත් ම මේ විදිහට පොඩා මහගන්නවා දකොට ඒ පටි දෙකත් අපි ලස්සනට ට හටනවැන්නට රඳවගන්න පු ොු වලට පේනවන අපේ කර ලස්සනට නීට්ි එකකට තියෙනවා. ඉතිං වලට පුළුවන් මේක ලස්සනට අයන් කරගන්න බන්නන් තාමායෙන් කරගත්තේ නැහැ දෙන් අපි බලමු මේ අතේකොට සැමහගන්න කොහොමද කියලා මේ තියන්නේ අපි මහපපු අත්ත ඔයාලට පේනොමික ලස්සනට තියෙනව නීට්ිකට මේ විදිහට ක්‍රම දෙක් මෙත දි පවිච්චි කරන්න පුළුවන් යටින් වනත් මහන්න පුළුවන් හැබයි මතක් කරලා මෙතනිදි මේ අපි ගත්තේ බෙල්ට එක තියෙන ඕනේ අතට අල්ලපු ඒ බෙල්ටිකේ උඩ කොටසට මේ මෙහු ගහන මෙැහොම පේන් නැතිවැඩ තමයි මේ හොර මැස්මක් වගේ ඕල මේක මහගන්න ඕනේ න්න මේ විදිහට ඉස්සල්ලා මේ සීම එකට තියලා පොඩිට මහවෙලා පස්ස මෙන්න මේ විදිරි ඉදිකට ඇතුලින් දාන්නේ හැබැයි ඉහෙල කොටස එකන උඩ කොටස ඔහුුවෙන් ඇතුව මකොද මෙතින් රෙදි කොටස් දෙ එකකක් තියෙනවනේ අපිට එක් කොටසක තමයි අපි මේ ඉදිකට්ට දාගන්නට පස්සේ වලට පුළොම එක ඉදිකට නෑවත යටට දාලා මේ විදිහට මේමස්ම ආරක්ෂාවෙන විදිහල දෙපාරන්ඳව පරක්මණින් හාගන්න ඉතින් කේනවනේ හරිම ලේසේ අමාරුණ හැ තිමන් කලින් කියියෝවගේ මේ ගෞමු වෙනස් කරලා ඔලට තවලොත් මෝස්තරහෙකට නිර්මාණය කරන්න පුළුවන් නැත්ත මේ ගෞමු මහන්ඩ පුළුවන් ඉතිං වාලට පුළුවන් වායාල මහනැදුන් ොල ෆික්චස් මටේ වන්න මගේ ෆේස් බොක් පේච්ච එකට මංගලින්ං එක වලට දාන්න. තිං වායාලග නිර්මාණ සඳහාමා වෙන පේච්චිකක්කා ඇරලා තියෙනවා ග්‍රූපෙ එකක්වෝ යාලට පුළුවන් වාලගේ ඇන්ඳ නිර්මාණ. දාලා විකුණ ගන්න ඒවගේමවාල ඇඩ්වටිස්ම දාන්න පුළුවන් ඔලස්ොන් රැකියයක්ක් විදිහට ඇඳුම් මහනවනං ඉතිං කනෙක්වෙන්න මංවාලට උදාව කරන්න ඒ සඳහා ඇති මේ වි දෙපැත්ත මහගන්න ඉතිං ඕල දන්නව ගොඩත් දෙනෙක්ගේ තව ඉල්ලිීමත් තියෙන බාලිකකා ගහොම කරන්න කියලා ඉතිං මංදුුණු ලිස්ත එකේ මගේ දෙවනීය එකට තේරුන්නේ බාලික ඇඳුම ඉති මංවාලට බාලික ඇඳුම මීළඟට අරගනය නව ඉට පස්සේ තවර ෂෝට් එකක් ඉල්ලා තියෙනවා පිරිමිය යට ඊට පස්සෙ තමයි මං බාලික ඇඳවට පස්සේ ෂෝට් එක කියලා දෙනවා තව මයිඉදිරිර ලිස් එකක් දානව ඒ ඇතිරිං වාලට කැම්තිි දේවල් තෝරන්න පුළහන් ඉතින් දිගටව මාත්‍යකර ඇඳලා ඉන්න මේ වගේ ඉතිං වාලගේ වටිනා කමන්ටස් තන්න අමතක් කරන්නේ පවාලගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතිං වාල හැම දෙනාටම ඩක් ස්තුති මගේ වඩියක බැලුවට අමතක් කරන්න එපා මගේ අලුච්චැනල් එකත් බලන්න ලයික් ධනෂයා කරන්න සබස්කයිප් කරන්නේ එකටත් ඉතිං නැවතත් ල හැම දෙනාටම ප්‍රයෝජනවත් වටිනා වීඩියයකින් මංවාල හමුවීමට එනවා ඉතිං පරිසමෙන් ඉන්න හැම දෙනාට මාදරෙයි තැංකි සෝමස් පවචින් මයිඩියයෝ තෙක්යා බබායේ